දශක තුනක යුද්ධේ නිමා කර අදට වසර 11ක් සපිරෙයි ප්‍රධාන සමර මුත්සවය ජනපති ප්‍රධානත්වයෙන් හෙට මහමැතිවරණයේ පැවැත්වීමට එරෙහිව ගොනු කළ පෙත්සම් සලකා බැලීම ඇරඹෙයි පෙත්සම් විභාගයේ හෙට දින දක්වා කල්යයි महावैसी दुन अम्फन सुलिकुनाटुव क्रमेन दिवेनेन बहरते वर्षावत समग जलाश रसक जलमाट्टमा तिहलते मेरट कोविड-19 रोगीन संख्याव नवस्या सुवदक्वा इहलयाई सुवी में प्रतिशतया तिहलते होमागमै दिवन जात्यांतर क्रिकेट क्रीडांगणयट पार्श्व रसकिन चोदना रजयेन पिलितुरु प्रथमे नवदहनय देशीय पुवत्वेत ශ්‍රීලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි බලපෑම් එල්ල කළ අම්ෆන් සුලිකුණාටුව ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 740ක් ඈතින් පවතින බව කළු විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසනවා. මෙම සුලිකුණාටුව ක්‍රමක්‍රමයෙන් දිවයිනෙන් බැහැරට ගමන් කරමින් පවතින බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. කෙසේවිතත් දිස්ත්‍රික්ක 10කට නිකුත් කළ නායාමයේ අනතුරු හැඟවීම් තව දුරටත් ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පරිශන සංවිධානය ප්‍රකාශ කළේ. අම්ෆන් සුලිකුණාටුවේ බලපෑමෙන් දිවයිනේ නිරතදිග කොටසේ පවතින වැසි තත්වය තව දුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ. දිවයින හරහා සුලංගයේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා වැඩි විය හැකි. විශේෂයෙන් දකුණ බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව वर्षापतने දිවින වටා තියෙන මුහුත් තිරවල වර්ෂාපතන ක්‍රමයෙන් අඩු වැඩි වෙමින් ඉදිරි දින කීපෙක මේක බොහෝ විට බංගලාදේශයේ වෙරළබඩ තීරයේ දක්වා ගමන් කරන බව තමයි අපිට විශ්ලේෂණවල තේින්නේ. ඒක 20 වෙනිදා විතර වගේ වෙනකොට මේ තත්ත්වය වෙරළබඩ තීරයට ඇතුල් වෙයි. ඒතර මේ තියෙන තත්ත්වය වෙනසක් අපිට බලාපොරොත්තු වෙන්න හැකියාවක් තියෙනවා. මෙතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජලපෝෂක ප්‍රදේශවලට අද අලුයම සිට ඇදහැලින අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ කාසල්රි මාවුස්සා කැලේ යන ජලාශවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා. පවතින අධික වර්ෂාවත් සමග සෙන් ක්ලෙයා ඩෙවොන් ඩියල් වටවල දෝතුළු වැල්ල වැනි දියලිවල ජල ධාරිතාවද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඉහළ කොත්මලේ ජලාශයේ ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට අද දින ඇදහැළුණු අධික වර්ෂාවත් සමග එම ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර ඇති බව එම විදුලි බලාගාර ඉංජිනේරුවන් පවසනවා. එම ජලාශයේ ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට තද වැසිපතිත වූහොත් අදාළ ජලාශයේ සියලු වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වන නිසා ජලාශ වේල්ල පහලින් කොත්මලාවේ දෙපස පදිංචිකරුවන් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවයි ආපදා කර්මණාකරණ ඒකකය සඳහන් කළේ. දිවයින වටවන මුහුදු ප්‍රදේශවල කාලුගුණ තත්ත්වය මෙසේ.
கன்கசந்துரை சிட்டு மன்னாரம் கொழும்பு சக கால் நகரகா ஹம்பந்துறை தக்வாவன முகுது பிரதேசவல் தது வெசி ஏதிவிய ஹகி சுலுங்கே வேகிய தக்வினே 8 கிலோமீட்டர் 50 சிட்டு 55 தக்வாவன அத்தர ஏ வீட்டின் விட்டு 70 சிட்டு 70 தக்வா வெடி வெனவவ கால்குண வித்யா டிபார்ட்மென்ட் தோ நிகுத்கல நிவேதனே சந்தகன் மே ஹேதுவென் தீவர சக நாவுக பிரஜாவ தவ துரடத் அவதானின் பசுவியுது பவாய் எம நிவேதனே தக்வினே மே அத்தர வடகலப்பு டிஸ்ட்ரிக்கே அத்தம் ஸ்தானவலின் ஏ ராத்ரி முகுதுரல கொடபிமிட பெமின திவெனவா मेहेतुवेन दीवर यात्रा हतलियाक पमने विनाश वियति बवाय अपवार्ता करु संदखन कले गेंबुरु सह नोगेंबुरु मुहुदु प्रदेशवल दीवर कटियतु वल निरत वीमेन वलकिन लेस कालगुण विद्या डिपार्टमेंट तो देनुम दिय ति पसुबीमक एय नोसलका अदु उदसन 7:30ट पानतुरु प्रदेशेन मुहुदु गिय दीवर यात्रावक दीवरिन तिदनेक समक गोडबिमट आसानेदी पेरली यामेन अनुतुराक सिदुवति बेनवा एहिदी पुद्गलिन देदनेक जीवितक्षितपत वेति अतर एक पुद्गलेक तुवल लबा कलुतर डिस्ट्रिक्ट रोहल वेत अतुरत करति बवाय अपवार्ता मार्गवेटी श्रीलांकिकिन्वन अप सेमट अद ऐतिहासिक दिनयाक वसर तिहक पुरा मेरट जनताव बिहितियन बिहितियट पत्कल कुरुरु युद्धे निमावी रटट सामे पणियुडेगेन आ मे ऐतिहासिक दिनयट अदट वसर 11क सपिरेनवा वेलु बिल्ले प्रभाकर नमति अमानुषिक त्रस्तवादियागे नायकत्वेन आरंभवो एलटीटीई संविधानय मेरठ तुल क्रियात्मक वे अहिंसक जनताव पूज्य पूजक पक्षीय सह प्रभुन इलक्क करगत घातन संहार रसक सिदु करमिन तम ईलम वेनुवेन यापनीय प्रदान करगनिमिनुत अहिंसक तमिल जनताव मिनिस पलिहक बवट पत करगनिमिनुत एम अमानुषिक एलटीटीई त्रस्तवादी नायकया अतुलु एलटीटीई त्रस्तवादीन मेरठ तुल वसर 30ක් पुरा समस्त जनतावगे नेतट कंदुलक එක්කලා එම ජනතාවගේ කඳුළු වලට තිත තබන්නට 2005 වසරේදී මෙරට බලය තම අතටගත් එවක ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සේනාධිපති නායකත්වය යටතේ සහ හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ මෙන්ම එවක යුද හමුදාපති වත්මන් ෆීල් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ යුද නායකත්වය යටතේ ඇතුළු Marshal of the Air Force Roshan Gunatilaka Mahata Nauka Hamudapati Admiral of the Fleet Vasanth Karannakota Mahata saha Policeya Menma Civil Arakshaka Balakaye Anadina Niladhari Rear Admiral Sarath Veerasekara yana Mahatwarunge Nayakathwaye Yatate Anasaka Paturawumin LTTE Trastavadin Visin Atpat Karagat Boho Pradesha Angalin Angala Tama Satu Karaganimin Ranabime Guan Gebe saha සයින් දෙරේ සිට මෙරට නිදහස වෙනුවෙන් සටන් වැදුණා නායකත්වයන් යටතේ ත්‍රිවිත හමුදාව විසින් නැගිනහිර පිහිටි මාවිල්ලාරු සරෝවා තොප්පිගල පිහිටි LTTE කඳ උරත් අත්පත් කර ගනිමින් යුද ජයග්‍රහණයේ ප්‍රථම පියවර තැබීමට කටයුතු කළේ තම මව්බිමේ ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම මැනවින් ඉටු කරමින් රණදරුවන් තම සගයන්ද අහිමි කර ගනිමින් මෙරට ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ත්‍රස්තවාදී බිය නැති කිරීමට ක්‍රියා කළේ ලොව හොඳම මානුෂීය හමුදාව මෙරට හමුදාව බව ලොවටම පසක් කරමින්
නොසැලී ඉදිරියට ගිය ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් යුද්ධයේ අවසන් කාලයේදී වේලුපිල්ලේ ප්‍රභාකර නැමැති ම්ලේච්ඡ ත්‍රස්ත නායකයා සහ ඔහුගේ සගයන් නන්දි කඩල් ප්‍රදේශයේ කුඩා බිම් කඩකට කොටු කිරීමට සමත් වුණා. එම ත්‍රස්ත නායකයා මිනිසුන් මිනිස් පලිහක් ලෙස භාවිත කරමින් තම අරමුණු ඉටු කර ගැනීමට ක්‍රියා කළත් රණවිරුවන් එක්ව 2009 මැයි මාස 18 වනදා එනම් අදවන දිනක නන්දි කඩල් කලපුවේදී එම ම්ලේච්ඡ ත්‍රස්තවාදී නායකයා ඇතුළු ඔහුගේ බියගුළු සගයන්ගේ ඉරණම සහ මුලින්ම අවසන් කළා. එලෙස නන්දි කඩල් කලපුවේ එම අවසන් සටන මෙහෙයවූයේ එවක ගජබා රෙජිමේන්තුවේ 58 වන සේනාංකයේ අනදෙන නිලධාරී ලෙස කටයුතු කළ වත්මන් යුද හමුදාපති ලොතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ එවක ගජබා රෙජිමේන්තුවේ 53 වන සේනාංකයේ අනදෙන නිලධාරියා ලෙස කටයුතු කළ වත්මන් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරල් කමල් ගුණරත්න යන මහත්වරුන්ගේ සේනාංකයි. මව්පියන්ට දරුවන් අහිමි වූ දරුවන්ට මව්පියන් අහිමි වූ ත්‍රස්තවාදය නම් අකුරු 6 නැවතත් මෙරට තුල නොයසේවායි අපි ප්‍රාර්ථනා කරමු. තවද අපි වෙනුවෙන් එඩිතරව රණබිමට පිවිසි ඇතැම් රණවිරුවන් අදටත් ආබාධිතව සිටියත් ඔවුන් මෙරටට කළ සේවාව කියා නිම කළ නොහැකි. අහස පොළොව සිඳින රටට සෙනෙහෙ පුදන ලේන් වසින් සැදුන ත්‍රස්තවාදය තුරන් කළ රණවිරුවනි ඔබ සදා අමරණීයයි. මෙතර විජයග්‍රහණ 11 වන සමරුම් උත්සවයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පාර්ලිමේන්තු සංකීර්ණයේ අසල ජාතික රණවීර ස්මාරකයේ අභියසදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ජූනි මාස 20 වනදා මහමැතිවරණ පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද ආරම්භ වුණා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය බෝනිකලු විහාරේ සිසිරදා බ්‍රූපියන්ත ජයවර්ධන සහ විජිත් මලල්කොඩ යන මහත්තුරුන්ගෙන් සමන්විත පංචපුත්කල විනිසුරු මඩුල හමුවේ අදාළ පෙත්සම් කැඳුන් ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය සහ ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා යන මහත්තුරුන් ප්‍රථමයෙන් අදහස් දක්වනු ලැබුවා. ඒ අනුව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් මූලික විරෝධතාවයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි නීතිපතිවරයා සහ ජනාධිපති ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ශ්‍රේෂ්ඨ අධිකරණයට දැනුම් දුන්නේ. ඉන් අනතුරුව පෙත්සම් ඉදිරිපත් කළ නීතිඥ චරිත ගුණරත්න සහ මාධ්‍යවේදී වික්ටර් අයවන් යන මහත්තුරුන් ඇතුළු පිරිසක් වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්.එස්. සුමන්තිරන් මහතා කරුණු දැක්වීම ආරම්භ කළා. එම අවස්ථාවේදී නැගී සිටි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය මෙම පෙත්සම් සම්බන්ධයෙන් තමා මූලික විරෝධතාවයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළා. මෙම පෙත්සම් වල නිසි පාර්ශවකරුවන් වග උත්තරකරුවන් ලෙස නම් කර නොතිබීම බරපතල දෝෂයක් බවත් මෙම පෙත්සම නියමිත කාල සීමාව ඉක්මවා යාමෙන් පසුව ඉදිරිපත් කර තිබෙන බවත් කියා සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය මේ සම්බන්ධයෙන් සිය විරෝධතාවලින් කරුණු දැක්වීමට අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළා. අදාළ පෙත්සම් වල වග උත්තරකරුවෙකු ලෙස නම් කර සිටි ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කර සිටියේ මෙම පෙත්සම් සම්බන්ධයෙන් තමන් මූලික විරෝධතා ඉදිරිපත් කරන බවත් අදාළ පෙත්සම් වල අන්තර්ගත කරුණු බොහොමයක් නොමග යවන සුළු වැරදි සහගත කරුණු බවත් දන්වා සිටියා. මෙම අවස්ථාවේදී අගවිනිසුරු වරයා දන්වා සිටියේ මෙම මූලික විරෝධතා පිළිබඳ පසුව සලකා බලන බවයි. එන අනතුරු කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ එම්.එස්. සුමන්තිරන් මහතා ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවක නිලකලෙන් වසර 4 මාසක් ගෙවී යාමෙන් පසුව එය විසිරුවා හැරීමට අවසර හිමිවන්නේ අදාළ පාර්ලිමේන්තුව විසිරුවා හළ දින සිට ඊළඟ පාර්ලිමේන්තුව මාස 3ක් ඇතුළත රැස් කිරීමේ කොන්දේසිය යටතේ පමණක් බව ප්‍රකාශ කළා. ඒ අනුව ජනාධිපතිවරයා විසින් පැවති පාර්ලිමේන්තුව ඉකුත් මාර්තු මාස 2 වනදා විසිරුවා හැරීමෙන් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවත් එම ගැසට් නිවේදනය මගින් මහ මැතිවරණය අප්‍රේල් මාස 25
රැස්වනදා පැවැත්වීමටත් නව පාර්ලිමේන්තුව මැයි මස 14 වනදා රැස්වන බවටත් සඳහන් කර තිබු බවයි ජනාධිපති නීතිච එම්.ඒ. සුමන්තිරන් මහතා පෙන්වා දුන්නේ. එහෙත් වර්තමානයේ අප්‍රේල් මස 25 වනදා පාර්ලිමේන්තුව මැතිවරණයේ පැවැත්වීමටත් මැයි මස 14 වනදා නව පාර්ලිමේන්තුව රැස් කිරීමටත් නොහැකි තත්ත්වයක් උද්ගත වීම නිසා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුව හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය නීතිය ඉදිරියේ බල ශුන්‍ය ලියවිල්ලක් බවට පත්වන බවද සුමන්තිරන් මහතා පෙන්වා දුන්නා. පාර්ලිමේන්තුවක් නොමැතිව රටක ප්‍රජාතන්ත්‍රවාදයක් පැවැත්විය නොහැකි බවත් පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වැය කිරීමට කිසිවෙකුට හැකියාවක් නොමැති බවත් කරුණු දැක්වීම වලදී ජනාධිපති නීතිච එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුව විසිරුව අහල පමණින් එම පාර්ලිමේන්තුව අක්‍රීය නොවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිච සුමන්තිරන් මහතා එසේ විසිරුව හැරීමෙන් පසුව ඊළඟ නව පාර්ලිමේන්තුව රැස්වන තුරු හදිසි අවස්ථාවක් මතු වූ විට එය ආපසු කැඳවීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් අවසර හිමිවන බවද පෙන්වා දුන්නා. එමෙන්ම මැතිවරණයක් සඳහා නාම යෝජනා බහරගත හැක්කේ රාජකාරී කාල සීමාවන් වල පමණක් යයි නීතිය සඳහන්ව තිබෙන බව පෙන්වා දෙන ජනාධිපති නීතිච සුමන්තිරන් මහතා ඒ අනුව රජයේ නිවාඩු දිනවල බහරගත් නාම යෝජනා බල ශුන්‍ය වන බවද අධිකරණය හමුවේ තර්ක කළා. සර්වජන ඡන්ද අයිතිය අපේක්ෂා කිරීම බෙහෙවින් වැදගත් බවත් සර්වජන ඡන්ද අයිතිය භුක්ති විඳීම සඳහා ජනතාව ජීවතුන් අතර සිටීම ඉතා වැදගත් වන බවත් මෙහිදී නීතිච සුමන්තිරන් මහතා වැඩිදුරටත් අවධාරණය කළා. කොවිඩ් වසංගතය හමුවේ මහජන ජීවිත දැඩි අනතුරකට මුහුණ දී තිබෙන අවස්ථාවක නිදහස් සාධාරණ මැතිවරණයක් පැවැත්වීම ප්‍රායෝගිකව අපහසු වන බවද ජනාධිපති නීතිච එම්.ඒ. සුමන්තිරන් මහතා වැඩිදුරටත් අධිකරණයේ හමුවේ අවධාරණය කළා. මෙම වාතාවරණයේ හමුවේ පාර්ලිමේන්තුව විසිරුව අහල මාර්තු මාස 2 වනදා සිට මාස 3ක කාලයක් තුළ මහ මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති හේයින් පාර්ලිමේන්තුව විසිරුව හරිමින් ජනාධිපතිවරයා විසින් මාර්තු මාස 2 වනදා නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය නීතියේ ඉදිරියේ බල රහිත වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසද ජනාධිපති නීතිච එම්.ඒ. සුමන්තිරන් මහතා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. එන අනතුරු ජනාධිපති නීතිච එම්.ඒ. සුමන්තිරන් මහතාගේ කරුණු දැක්වීම අවසන් කෙරුණු අතර මෙම පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙට පෙරවරු 10 තෙක් කල් තැබුණා. ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමේ විජයග්‍රහණයේ 11 වන සමරමු උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පාර්ලිමේන්තුව සංකීර්ණයේ අසල ජාතික රණවීරෝ ස්මාරකයේ ආභියසදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. කොටි සංවිධානයට එරෙහි යුද ජයග්‍රහණයේ 11 වෙනි සංවත්සරය වෙනුවෙන් ජාතික රණවීරු අනුස්මරණ දිනය හෙට දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ අසල පිහිටි රණවීරු ස්මාරකයේ අභියසදී සවස 4ට පැවැත්වීමට නියමිතව තිබෙනවා. යුද්ධය පැවති සමයේ එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ යුද ජයග්‍රහණය වෙනුවෙන් සේනාධි නායකත්වය ලබා දුන් එවක ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දෙමළ ඊලම් විමුක්ති කොටි සංවිධානයේ තෙරෙහි යුද ජයග්‍රහණයේ 11 වන සංවත්සරය අප මැයි 19 වනදා සමරන්නෙමු. එය දෙමළ ජනතාවට එරෙහි යුද්ධයක් නොව ඇමරිකාවේ FBI ආයතනය විසින් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන් හැටියට නම් කරනු ලැබූ සංවිධානයකට එරෙහි යුද්ධයක් විය. කොටි සංවිධානයේ පරාජය නිසා දෙමළ ජනතාවටද දැන් නිදහසේ ජීවත් වීමට ඉඩ ලැබී ඇත. දෙමළ ළමුන් දැන් කොටි සංවිධානය විසින් පැහැරගෙන යන්නේ නැත. දෙමළ දේශපාලකයන් කොටි ඝාතකීන්ට බියෙන් ජීවත් වන්නේ නැත. කොටි සංවිධානය පරාජය කිරීම තුළින් උතුරු නැගෙනහිර පළාත්වලත් මැතිවරණ පැවැත්වීමට හැකිවීම නිසා එම ප්‍රදේශවල ජනතාවගේ පරමාධිපත්‍ය බලයද නැවත තහවුරු වී ඇත. අපේ සමාජය තුළ සිවිල් සහ මිලිටරි වශයෙන් කෘතිම භේදයක් ඇති කිරීමට යහපාලන දේශපාලන පක්ෂ අද ගණිමින් සිටින දුෂ්ට උත්සාහය මම හෙළා දකිමි. කුමක් හෝ තනතුරකට ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාමගිය නිලධාරියෙකු පත් කළ හොත් එය මිලිටරීකරණයක් හැටියට ඔවුන් හඳුන්වති. ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාමගිය අයෙකු සිවිල් පුරවැසියෙකු මිස හමුදා සමාජිකයෙකු නොවේ. එදා සිටි සංග වෙදගුරු ගොවිකම්කරු බලවේගයට අද රණවිරු පාර්ශවයත් එක්ව සිටි. එම නිසා අපේ ආණ්ඩුවක් බලයේ සිටින විට ආරක්ෂක හමුදාවල හිටපු සමාජිකයින් අනිවාර්යෙන්ම ආණ්ඩුව තුල විවිධ තනතුරු දරනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට පිටින් පැමිණි සියලු අභියෝග පරාජය කොට මෙරටේ ජනතාවගේ සර්වජන ඡන්ද බලය මත පදනම් වූ පරමාධිපත්‍ය බලය රැකදීමට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඓතිහාසිකව කර තිබෙන කාර්යභාරයත් අප මෙහිදී සිහිපත් කළ යුතුය.
මුළු ලෝකයම මවිත කළ යුද ජයග්‍රහණයේ 11 වන සංවත්සරයේ සමරන මේ අවස්ථාවේ යහපාලන ආණ්ඩුව අපගේ ත්‍රිවිධ හමුදාව ජාත්‍යන්තරව පවා දුන් ආකාරයත් ත්‍රිවිධ හමුදාවේ දැනට සේවය කරන සහ විශ්‍රාම ගිය විශාල පිරිසක් දඩයමට සහ අවමානයට ලක් කළ ආකාරයත් අප කිසිසේත්ම අමතක කර නැත. ඒ අගතියටපත් සියලු පිරිස්වලට යුක්තිය ඉටු කරන බවට අප නැවතත් ප්‍රතිඥා දෙමු. උපුටා ගැනීම අවසන්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එල්ටීටී ත්‍රස්තවාදීන්ට සම්බන්ධ දැනට රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන් නිදහස් කර ගැනීමට ද්‍රවිඩ සන්ධානය රජයට ඉල්ලීම් ඉදිරිපත් කරමින් නැති බවට තොරතුරු ඇති බව පූජ්‍යෝමල් ප්‍රසෝභිත හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ගොඩකළු ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. දෙමළ සන්ධානයේ සුමන්තිරන් මහත්මයා ඇතුළු පිරිස වත්මන් රජයේ බලධාරීන් සමග යම් ගිවිසුමකට හෝ යම් නිගමනයකට එන්න සූදානම් වෙනවා. ඔහු විසින් සිදු කරන ලද ඉල්ලීමේ ප්‍රතිඵලයක් හැටියට දෙමළ සිංහල මුස්ලිම් අහිංසක ජනතාව සමුල ඝාතනය කරන්න කැපවුණු අපවුණු LTTE ත්‍රස්තවාදීන් හා ඔවුන්ට උදව් උපකාර කළ ඒ වරද නිසා දඬුවම් විඳින්නට නියමිත දැනට රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන් රිමාන්ඩ් භාරයෙන් නිදහස් කර දෙන්න කියන බව තමයි සුමන්දිරන් ඇතුළු ද්‍රවිඩ සන්ධානයේ පිරිස රජයෙන් ඉල්ලනවා කියලා මාධ්‍ය මගින් අපි දකින්නේ. මේ යුද්ධයෙන් බැට කෑවේ දේශපාලඥයෝ නෙවෙයි, වඩාත් බැට කෑවේ මේ රටේ ජනතාව, පොදු ජනතාව. ඒක සිංහල මිනිසුන්ටත් වඩා ද්‍රවිඩ මිනිස්සු මේ විපතින් බැට කෑව 30 අවුරුදු ත්‍රස්තවාදී යුද්ධයෙන් මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. එසේ නීතිය ඉදිරියට පමුණුවන්නට නියමිත සැකකරුවන් නිදහස් කරගන්නවා කියන්නේ, නිදහස් කරනවා කියන්නේ ඒ නීතිමය තත්ත්වය අවබෝධිතා කිරීමක්. එහෙම නැත්නම් මේ රටේ නීතිය අවඥාවට යොමු කිරීමක්. හෝමකම ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳව සමාජය තුළ දැඩි කතාබහක් මෙවන විට නිර්මාණය වී තිබෙනවා. හෝමාගම ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත බව පැවසෙන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් පිළිබඳව මෙවන විට ආందోళනාත්මක තත්වයක් නිර්මාණය වී තිබෙනවා. මෙම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 60ක පමණ ප්‍රමාණයක් වැය වෙනු ඇති බවට මෙවන විට විවිධ ප්‍රකාශයන් නිකුත් වන අතර එම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අයිතිය කා සතුව පවතින්නේද යන්න පිළිබඳවත් මෙවන විට පවතින්නේ ආందోళනාත්මක තත්වයක්. මෙම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳව ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහිල ජයවර්ධන මහතාද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම ක්‍රීඩාංගණය කාගේ හිමිකාරීත්වය යටතේ පවතින්නේද යන්න පිළිබඳව හෙළි කළ යුතු බවයි. මේ සම්බන්ධයෙන් සමග ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාද අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. ඒ අතරතුර අක්කර 26ක ඩොලර් මිලියන 40ක් වියදම් කරලා රුපියල් කෝටි 748ක් වැය කරලා අලුත්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන්නට යනවා. අක්කර 26ක් තුල මහල් නිවාස හදලා කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස නොමැති අඩු ආදායම්ලාභී පවුල් වලට බෙදලා දෙන්න පුළුවන් නේද? ඒක නේද රටේ ප්‍රමුඛතාවය. රටේ ජනතාව සහන ඉල්ලනකොට ක්‍රිකට් ක්‍රීඩාංගණ හදන එක හරිද? මේ කාර්යයන් වහාම නතර කරන්න විශේෂයෙන්ම මම කියන්න කැමතියි අපි ජනතාව පෙළගස්සලා මේ වගේ ජනතා විරෝධී කටයුතු වලට අපි මහපාරට බහලා පොදු ජනතාව වෙනුවෙන් හඬක් නගනවා. මෙම හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණද අදහස් පළ කළා. ආණ්ඩුව ඊයේ කියනවා දැන් ඉදිරියට සැලසුම් කළ තියනවා කියලා ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය හෝමාගම හදන. මේවා කියනකොට රටේ ජනතාවට හිතෙනවා මේ ආණ්ඩුවට විකාරද කියලා. අමු කැවිලද? යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ කතා තමයි දැන් මේ ආණ්ඩුව කියවන්නේ. මොකද හේතුව දැන් රටේ ජනතාවගේ ප්‍රශ්නේ හෙට දවසේ කන්නේ බොන්නේ කොහොමද? රැකියාවට යන්නේ කොහොමද? ව්‍යාපාරිකයාගේ ප්‍රශ්නේ ව්‍යාපාර ආරම්භ කරන්නේ කොහොමද කියලා? දෙමව්පියන්ගේ ප්‍රශ්නේ දරුවෝ ඉස්කෝලේ යවන්නේ කොහොමද කියලා? නැතුව මේ ලංකාවේ විශාලම ක්‍රිකට් ක්‍රීඩාංගණේ මැච් බලන්න යන්න උණකින් අසනීපකින් පෙළෙන්නේ නැහැ අපේ රටේ ජනතාව. ආණ්ඩුව මේ විකාර වැඩ කරන්නේ හැමදාම එකක් මේ රටේ ජනතාවට තියෙන ඇත්ත ප්‍රශ්න දැවෙන ප්‍රශ්න වලින් ජනතාව වෙන පැතිවලට වෙන වෙන මාතෘකාවට ගෙනියන්නේ. මේක කරන වැඩ නෙමෙයි. මොකද අපි දන්නවා සූර්යේව ක්‍රීඩාංගණයක් හදලා චීනෙට තාම ණයයි, වරාය අධිකාරියෙන් ණය ගෙවනවා, තාම කෝටි ගණන් පුලි ගෙවනවා බණ්ඩාගාරේ. සූර්යේව ක්‍රීඩාංගණේ හැදුවේ ලංකාවේ විශාලම ක්‍රීඩාංගණේ හදනවා කියලා. හැබැයි දැන් ඒකේ රිලව් පිනුම් ගහන එහෙම තියෙදි දැන් හෝමාගම ක්‍රීඩාංගණයක් හදන්න කතා කරන්නේ. මේ වෙලාවේ තියෙන ප්‍රධාන ප්‍රශ්න
යටගැහිීමේ වමනා වෙනුවෙන්ම තමයි මෙම ප්‍රකාශයන් පිළිබඳව සහ මෙම ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් පවතින ආందోళනාත්මක තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙලෙස අදහස් පළ කළා ක්‍රිකට් පාර්ක් සභාව විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග ඒආයිටි මුදල් වලින් කරන ආයෝජනයකට අපි බොහොම ගෞරවයෙන් ආදරයෙන් ඉද ප්‍රස්තාර ලබා දීලා තිබෙනවා ආසන 40,000 පළවෙනි අදියරේ දෙවෙනි අදියර වලින් ආසන 60,000 රටගාලා අනිකුත් අවශ්‍ය කරන සියලුම අංගෝපාංග සහිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විධිවිධාන ප්‍රමිතීන් අනුව ඒආයිටි මූල්‍ය අනුග්‍රහයක් වූ ඇමරිකානු ඩොලර් මිලියන තියක පමණ දරැස්තමේතුවක් යටතේ සකස් කරන මහජනයාගේ බදු මුදල් වලින් සතයක්වත් වියදම් වෙනකන්නේ ප්‍රතිකර මේ කොවිඩ් වසංගතයේ තියෙන අවස්ථාවේදී කියලා මේ වසංගතයත් එක්ක අපි ජීවත් වෙමින් මේ අභියෝග ජයගැනීම අසඳා ගන්න මේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තන නුඹ වෙනකොට අවුරුදු 3ක් ගියා කොවිඩ් වලට අවශ්‍ය කරන මුදල් අපි බොහොම පරිමසුන් දායකව එකතු කරගෙන තමයි කරන්නේ මේ හදේ බදු මුදල් වලින් හදන්නේ COVID-19 වෛරස් ආසාදනය වන් 21 දිනක ඊයේ දින වාර්තා වූ අතර ඉන් 19 දිනක නාවික හමුදා සමාජිකින් බව වසංගත රෝග විද්‍යා ඒකකයේ පවසනවා. අනෙක් පුද්ගලින් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථාන වලින් හමු වී ඇති බවද වෛද්‍යවරුන් පවසනවා. මේ අතර වෛරසයෙන් සුවීමේ ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂ සජ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ප්‍රකාශ කළේ. COVID-19 වෛරසය ආසාදනය වුවන් 21 දිනක පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඒ අතුරින් ආසාදිතයින් 19 දිනක නාවික හමුදා සමාජිකින් වන අතර අනෙක් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානයන්හි රැඳී සිටි පුද්ගලයන්. වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලින් 21 දිනක පූර්ණ සුවය ලබා අද පස්වරුවේ රෝහල්වලින් පිටව ගියා. ඒ අනුව මෙවර විට පූර්ණ සුවය ලැබූ සමස්ත පුද්ගලින් සංඛ්‍යාව 559ක්. එසේම තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලැබුණු රෝගීන් සංඛ්‍යාව 413ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රකාශ කළේ. මෙතර වෛරසයෙන් සුවපීමේ ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසන්නේ. අද වන විට සුව වෙලා ගෙදර ගොස් සිටින සංඛ්‍යාව රෝහල් ගතව සිටින සංඛ්‍යාව අභිබවා ගොස් තියෙනවා. ඒ නිසා සුවවීමේ ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතිනවා. අප මේ නාවික හමුදාවේ මේ රෝගීන් දිගට හමුවීම පිළිබඳ විශේෂ අවධානය යොමු කළා තියෙනවා මේ අවස්ථාවේදී ඉදිරි දින කීපය තුළ ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් ක්‍රියාත්මක වනවා ඇති අප විසින් හඳුන්වා දී ඇති සමාජ දුරස්ථභාවය ඒ වගේම පෞද්ගලික ස්වස්ථතාවය කියන කරුණු දෙක අර්ථ වශයෙන්ම එය තම තමන් විසින් පුද්ගලිකවත් ආයතන විසින් ආයතනගත ලෙසත් ක්‍රියාත්මක කිරීම වැදගත් වෙනවා COVID-19 වෛරසය ආසාදනය වී සම්පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සමාජිකයන් 15 දෙනෙකු අද රෝහලවලින් පිටව ගියා. ඒ අනුව සම්පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සමාජිකයන් සංඛ්‍යාව 204ක් වන බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකයේ ප්‍රකාශ කළේ. මේ අතර නාවික හමුදා සමාජිකයන් 5 දෙනෙකුගේ පවුල්වලට අයත් පුද්ගලින් 18 දෙනෙකු නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කොට අද ඉන් පිටව ගියා. පවතින තත්ත්වයේ හමුවේ දිවයින්ට පැමිණීමට නොහැකිව බැංකොක් කී රැඳී සිටි ශ්‍රී ලංකිකින් ඇතුළු 69 දෙනෙකු ඒ දින යලි දිවයින්ට පැමිණියා. මේ අතර බලපෑමට ලක් වූ අවස්ථාවකදී හැර නැවත මෙරට පැමිණීමේ සැලසුම් පිළිබඳව යලි සිතා බලන ලෙස විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය එතෙර සිටින ශ්‍රී ලංකිකයින්ගෙන් නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටිනවා. බලපෑම් වලට මුහුණ දී සිටින අය වෙනුවෙන් මෙම රජයේ විසින් මෙහෙවනු ලබන සීමිත ගුවන් ගමන් වලින් ප්‍රයෝජන ගනිමින් ශ්‍රී ලංකාවට ආපසු පැමිණීම සඳහා තීරණය කිරීමට පෙර එසේ පැමිණීමෙන් ඔවුන්ගේ රැකියාව හා අධ්‍යාපන කෙරෙහි ඇතිවී හැකි බලපෑම පිළිබඳව සියුම්ව සලකා බලන ලෙසයි විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක 23 සඳහා අදාළියම පහට ඇඳිරි නීතිය ලිහිල් කරනු අතර රාත්‍රී 8ට යලිත් ඇඳිරි නීතිය පැනවීමට නියමිතයි. පසුගිය 16 වන සෙනසුරාදා රාත්‍රී 8ට දෙවයිනටම පැන වූ ඇඳිරි නීතිය අද අලුයම පහට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 23 සඳහා ලිහිල් කරනු ලැබුවා. ඒ අනුව ඇඳිරි නීතිය ලිහිල් කළ සෙසු දිස්ත්‍රික්ක සඳහා සෑම දිනකම රාත්‍රී 8 සිට අලුයම පහ දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතිනවා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අඛණ්ඩව පැවතියද ජන ජීවිතය සහ ආර්ථික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පසුගිය 11 වන දින ආරම්භ කළ වැඩපිළිවෙල ඉදිරියටත් ක්‍රියාත්මකව
ක්‍රියාත්මක වන බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය අනුව පුද්ගලින්ට අත්‍යවශ්‍ය සේවා සඳහා පාගමනින් ගමන් කළ හැකි ආසන්නම ප්‍රදේශයේ පිහිටි වෙළඳසල් ඖෂධ සැල් වෙත ගමන් කිරීමේ හැකියාව පවතිනවා. මේ අතර ඇඳිර නීතිය ලිහිල් කිරීමත් සමග ජනතාව සිය දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු කළා. අමාත්‍ය මණ්ඩල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති මාධ්‍ය හමුවේදී වැඩි අවධානයක් යොමු වුණේ ඊයේ දින අයෝසිස් සමාගම විසින් ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධවයි. ලෝක වෙළඳ පොලේ කොතරම් කලියේ තෙල් මිල වැඩි වුණා කොතරම් කලියේ තෙල් මිල අඩු වුණා ලංකාවේ රජයේ තෙල් මිලේ කිසිදු වෙනසක් කරන්නේ නැහැ මේ වර්ෂයේ නිම වෙන. එතකොට තෙල් මිල අඩු වීම තුලින් යම් කිසි ලාභයක් ලැබුණොත් ඒ තුලින් වාසියක් රජයට ලැබුණොත් ඒ සියල්ල බැලිරීම සඳහා ලංකාවේ විශේෂ වෙනුවක් තෙන්මලේ ස්ථායී කරන ආරම්භ ඒ ආරම්භවල අපි එකතු කරගන්න බලාපොරොත්තු වෙන මුදල රුපියල් බිලියන 200 කට තරම් කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ණය මුදලක් තියෙනවා කනිජ තෙල් සංස්ථා ඒ ස්ථායී කරන ආරම්භයෙන් මේ ණය ගෙව ණය ගෙවුවාම කනිජ තෙල් සංස්ථාවේ ණය වාරික පොලි ගෙවන්නේ යන වියදම එහෙම පිටින් අඩු වෙනවා ඊට පස්සේ කනිජ තෙල් සංස්ථාව විදුලි බල මණ්ඩලය සමග තියෙන ණය විදුලි බල මණ්ඩලය එවැනි කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ණයක් තියෙන ඒ බර ජනතාව උසුලාගෙන සිටින ණය ඒ ණය කිව්වොත් එතකොට ලබන වසරවල අනාගත කාල පරිච්ඡේදය තුළදී මේ ආයතන පාඩු නැති තත්ත්වයට පත් වුණොත් ඒ ආයතන වලින් සපයන කනිජ තෙල් විදුලිය යනාදී වාසිය සමස්ත ලාංකීය ජනතාවට විඳගන්න මේක ඉතාම විචක්ෂණ සීලී මූල්‍ය කර්මනා කර්ම ප්‍රතිපත්තියක් කියන වට සදාන් කරන්න කැමති ඒක රජයේ ප්‍රතිපත්තිය තෙල්මිල අඩුවීමේ සහනය ජනතාවට ලබා නොදී තෙල්මිල ඉහළ දැමීමට රජය කටයුතු කර ඇති බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඊයේ මැදියම් රැයේ සිට රටට ජනතාවට හංගලා LIOC සමාගම ඔක්ටේන් 92 පෙට්‍රල් මිල 137 සිට 142 දක්වා රුපියල් 5කින් වැඩි කළා. මේ දේ කරලා තියෙන්නේ රාජ්‍ය අනුග්‍රහයත් සහිතව. රජයේ අනුදැනුමත් සහිතව. මම ආණ්ඩුවෙන් අහන්නට කැමති ලෝකේ තෙල් මිල පහළ යන මොහොතක තමුන්නාන්සලට සදාචාරාත්මක අයිතියක් තියෙනවද මේ වගේ තෙල් මිල වැඩි කිරීමක් LIOC සමාගමට ක්‍රියාත්මක කරන්න. තමුන්නාන්සලා රටේ ජනතාව ගැනද හිතන්නේ? එහෙම නැත්නම් තෙල් කම්පැනි කාර්යෝ ගැනද හිතන්නේ? මම අහන්න කැමති මේකද සෞභාග්‍ය දැක්ම? විශේෂයෙන්ම අපේ රටේ ජනතාවට තෙල් මිල අඩුවීමේ සහන ලබා දෙන්නේයි කියලා පුන පුනා කියනකොට ඒවට සවන් දෙන්නේ නැතුව කූට කුමන්ත්‍රණයක යෙදিলা රජයේ ආශිර්වාදයෙන් ඇමතිවරයාගේ ආශිර්වාදයෙන් මෙහෙම රුපියල් 5කින් පෙට්‍රල් මිල ඉහළ නැංවීම තුලින් තමුන්නාසලා කරන්නේ අමානුෂික පහත් ක්‍රියාවක් බව මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. ලෝක වෙළඳපොලේ තෙල් මිල ඍණ අගයක් ගත් අවස්ථාවක IOC තෙල් මිල වැඩි කිරීමට රාජ්‍ය අනුමැතිය ලබා දී ඇත්තේ කොමිස් මුදල් හේතුවෙන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසනවා. ලෝකේ ඍණ අගයක් ගත්ත පළවෙනි අවස්ථාව පෙට්‍රල්. පෙට්‍රල් කියන්නේ අපිට ඇවිල්ලා බොරතෙල් අරන් ඇවිල්ලා අපේ ඕනනම් අපිට ස්ටෝර් කරගන්න පුළුවන්. නිකන් සල්ලි දෙනවා අපි තෙල් ගේනවා. පළවෙනි වතාවට ලෝකේ එහෙම තත්ත්වයක් ඇති වෙද්දී මොකද තෙල් ඒවා තියාගන්න තැන් නැහැ. ඒ තෙල් නිෂ්පාදනය කරට වල. ඒතකොට අපිට මේ තෙල් ටැංකිය ටික පාවිච්චි කරා නම් එහෙම අපිට නිකන් ගෙනලා තෙල් පුරව ගන්න තිබ්බ. එහෙම තියෙද්දි මොනවත් තෙල් වල මිල අඩු කරේ නැහැ. ගෑස් වල මිල අඩු කරේ නැහැ. මේ වෙන ක්‍රියාදාමය තුලින් අපිට පේනවා මේකේ යම් හස්තයක් ක්‍රියාත්මක වෙනවා. මේවා කොමිෂන් මුදල් ක්‍රියාත්මක වෙන බවට අපිට පේනවා. මොකද නැත්තම් ලෝකේ ඍණ අගයක් ගන්නකොට පෙට්‍රල් ලංකාවේ පෙට්‍රල් වැඩි වෙන IOC එකට වැඩි කරන්න දෙන්න අවස්ථාවක් නැහැ. අරන් අඩු වෙන්න ඕනේ රුපියල් 40කින් 50කට. විශේෂයෙන්ම මේ මුදල් ගැනීම සම්බන්ධයෙන් උත් විශාල ප්‍රශ්නයක් තියෙනවා ආණ්ඩුවට. අපි කර නිරාකරණය කරගන්න අපිට නම් පාර්ලිමේන්තුව ඕනේ නැහැ. ඒ වගේම මේ ඡන්දය ගහලා ගන්න එපා කියන එකත් අපි ඉල්ලා සිටිනවා. මිනිසුන්ට කණ්ඩ බොන්න අවස්ථාවක් දෙන්න මාසයක් දෙකක්, හම්බ කරගන්න අවස්ථාවක් දෙන්න මාසයක් දෙකක්, ඊට පස්සේ අපිට දෙන්න මාසයක් නැතිවර කටයුතු කරන්න බැනුම් අහන්න නැතුව ජනතාව ළඟට ගිහිල්ලා
ඊට පස්සේ අපි ඡන්දයකට සූදානම් වුණ අවස්ථාවක්. අපි ඡන්දයට බය මිනිස්සු නෙමෙයි. ඉතින් අපි ඉතාමත් වැදගත් ලෙස ධනාධිපතිතුමාට යම් දෙයක් තේරෙනවා එතුමායි ඉල්ලා හිටනවා. රටේ ජනතාවගේ අවශ්‍යතා සඳහා මේ කාර්යභාරය හරියට ඉටු කරන්න කියන එක අපි ආණ්ඩුවෙන් ඉල්ලා හිටිනවා. සෞඛ්‍යංශවල තීරණය මත මහමැතිවරණය පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජේල් පීරිස් මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අභිනව පාර්ලිමේන්තුවක අවශ්‍යතාවයේ මේ අවස්ථාවේදී ඉතාමත් පැහැදිලිව පෙනෙනවා. එම නිසා අපේ ස්ථාවරයේ තමයි මැතිවරණ දිගින් දිගටම කල් දාන්න බෑ. පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. එම නිසා වෛද්‍ය උපදෙස් වලට යටත් මැතිවරණ දිනය නියම කිරීමේ වගකීම අනිවාර්යෙන් මැතිවරණ කොමිෂන් සභාවට අයත් වෙනවා. යුද මෙහෙයුම පාවා දෙමින් ජාත්‍යන්තරයේ හමුවේ මුළු රටම අපකීර්තියට ලක්කල විදිහටම අදත් ජාත්‍යන්තර තත්ත්වයන් සම්බන්ධව මේ රටේ විපක්ෂය මේ COVID-19 ව්‍යසනය හමුවේ වැරදි තොරතුරු සමාජගත කරමින් ඒ වරද ඒ විදිහටම කරමින් ඉන්නවා. අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් මතක් කරන්න කැමතියි. ඔවුන්ගේ රජය කාලේ රට ව්‍යසනකාරී තත්ත්වයකට මුහුණ නොදුන් අවස්ථාවකදී මේ රටේ ජනතාවට ක්‍රෝටන් කොළ කොස්කොළ කන්න කියපු රජයක් තිබුණේ. රටේ ජනතාවට අපි කියන්න කැමතියි මේ යම් කිසි ස්ථානයක වෙන සුළු වරදක් හුවා දක්වමින් මේ සියලු කාරණා වැරදි හැටියට දක්වන්න හදන තත්ත්වයක් තියෙන්නේ. මේ තත්ත්වේ තේරුම් ගන්න මේ රජය ඔබපත් කරපු ඔබේ රජය ඒ රජය ඔබ වෙනුවෙන් කරන්න ඕන සියලු කටයුතු මේ වෙනකොට සිදු කරමින් තිබෙන බව සාක්ෂාත් කරන්න කැමතියි. මැතිවරණ ප්‍රකාශයට පත් කර ඇති තත්ත්වයක් තුළ ජනාධිපතිවරයා විසින් අමාත්‍යංශ කිහිපයක් සඳහා නවක අමාත්‍යංශ ලේකම්වරුන් පත් කිරීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය විසින් අද මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. 2020 මාර්තු 3 වන දින මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද චක්‍ර ලේක අංක 3හි සඳහන් උපමානයන් උල්ලංඝනය කරමින් කැබිනට් අමාත්‍යංශ ලේකම්වරුන් ඉවත් කිරීම සහ පත් කිරීම සම්බන්ධව ජාතික ජනබලවේගය මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අද එම කොමිසම වෙත පැමිණියා. එහිදී එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත එම පැමිණිලි ලිපිය බහර දීම සිදු වූ අතර පැමිණිලි පාර්ශවය මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. මැතිවරණයක් ප්‍රකාශයට පත්වුණු ගමම් වහාම මැතිවරණ කොමසාරිස්තුමා වර්තමාන සභාපතිතුමා චක්‍රලේඛණයක් නිකුත් කරනවා. රාජ්‍ය සේවයේ සියලුම පත් කිරීම් උසස් කිරීම් සහ මාරු කිරීම් තහනම් කරලා මේ වර්තමාන පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රකාශයට පත් වුණාම ඒ පත් වුණ දාට පස්වෙනිදා මැතිවරණ කොමිසමේ සභාපතිතුමා විසින් අර ඉහතගේ චක්‍රලේඛණය නිකුත් කරන ලැබුවා. ඒ ලැබුවට පස්සේ ජනාධිපතිතුමා විසින් අමාත්‍යංශ 7කට ලේකම්වරුන් පත් කරන ලැබුවා. ඒතරේ මේ පත් කිරීම අර චක්‍රලේඛණයට පටහැනි චක්ලේන්ට විරුද්ධව කරපු කටයුත්තක් විදියට සලකලා ඒ ගැන මේ පීවර සුදුසු පීවර ගන්නට කියලා අපි මැතිවරණ කොමසාරිස් මැතිවරණ සභාපතිතුමාට කොමිසමේ අපි පැමිණිල්ලක් ඉදිරිපත් කරා. ලේකම්වරුන් ඉවත් කිරීම පත් කිරීම මාරු කිරීමක් කරන්න බෑ ලේකම්වරුන්. මොකද ඒගොල්ලෝ එක්ක පත් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉවත් කරන්න ඕන. මේ ආකාරයට ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කිරීම මැතිවරණය ප්‍රකාශයට පත් කරලා තිබෙන අවස්ථාවේදී මැතිවරණ කොමිසම විසින්ම මාර්තු මාසේ 3 වෙනිදා නිකුත් කරපු චක්‍රලේඛ අංක 3 ප්‍රතිපාදනයන්ට පටහැනි කියන පදනමෙන් තමයි අපි මේ අවස්ථාවේදී පැමිණිල්ල ඉදිරිපත් කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ වැස්සුණා. ඒ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී රැස්ුණා. මෙහිදී රටේ පවතින වත්මන් තත්ත්වයෙන්ම මෙරට ආර්ථිකය පිළිබඳව සහ ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳුන් වන බවයි එහි මාධ්‍ය ප්‍රකාශක වීර කුමාර දිසානායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තොරතුරු රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. යුද්ධ ජයග්‍රහණය කිරීමට රණවිරුවන් කළ කැපවීම හේතුවෙන් අද වන විට දේශපාලනඥයින්ට මෙන්ම ජනතාවට නිදහසේ ක්‍රියා කිරීමට අවස්ථා උදා වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පීඑල් නිශාන්ත මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පානදුරු ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. අද දේශපාලන නායකත්වයේ දා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ අපේ හිටපු ආරක්ෂක ලේකම්තුමා වර්තමාන ජනාධිපතිතුමා ඒ වගේම ආදරණීය රණවිරුවන් මේ සීලු දෙනා එකතු වෙලා ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත්ත ඉතාමත්ම සුවිශේෂී වූ දවසක් හැටියටයි අද මේ දවස අපි දකින්නේ. සමහර අයට මරුව දකිනකොට තමයි විරුව මතක් වෙන්නේ. අන්න එවැනි අවස්ථාවකදී ගෞරව දක්වන අද වගේ දවසක අපි සතුටු වෙනවා. විශේෂයෙන්ම මේ රටේ නිවැරදි කචේරුකාවක් තියෙන නායකත්වයක් නිර්මාණය වෙලා තිබීම පිළිබඳව. අපි පැහැදිලිවම කියනවා මේ පියල් නිශාන්තල දේශපාලනය කරන්නෙත් ඒ වගේ මේ රටේ ජනතාව ඉතාමත්ම සමගියෙන් ජීවත් වෙන්නෙත්
මේ ආදරණීය රණවිරුවන්ට පින් සිද්ධ වෙන්න. ඒ නිසා එදා අපේ ආදරණීය රණවිරුවන් මේ විදියට අපහාසයට ලක් කරන්න, ඒ වගේම අපහසුතාවයට පත් කරන්න ඒ ආදරණීය රණවිරුවංග තමයි යහපාලන ආණ්ඩුවේ බොරු චෝදනා ඉදිරිපත් කළා හිරගට යවලා හිරබත් කන සැස්සුවේ. රජය විසින් ජනතාවට සහන ලබා නොදී කටයුතු කරමින් සිටින බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා චෝදනා කරනවා. ඒගාලු ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ මැදම රාත්‍රී ඉඳලා ආයි නැවත වරක් පෙට්‍රල් මිල වැඩි වෙලා ලෝකයේ අද ඉතිහාසයේ කවදාවත් නැති ආකාරයේ තෙල් මිල පහත වැටිලා තෙල් අද විකුණ ගන්න බැරි තත්ත්වයට පත් වෙලා ලෝකයේ ප්‍රධාන තෙල් නිෂ්පාදන රටවලට එවන් අවස්ථාවක අපට මම හිතන්නේ මේ මෑත කාලේ වැඩිම තෙල් මිල අඩු වෙලා තියෙන අවස්ථාවක් තමයි දැන් මේ මොහොත. දැන් මේ මොහොතේ බලනකොට ඒ අඩුවීම අනුව පෙට්‍රල් රුපියල් 45 විතර දෙන්න පුළුවන්. නමුත් ඊයේ රා මැදම රාත්‍රී ඉඳලා IOC කම්පැනියේ ඒ රුපියල් 5කින් ගල පෙට්‍රල් මිල. එදැම් මේ වෙලාවේ මෙච්චර අඩුවට දෙන්න පුළුවන්කම තියෙද්දි මේ IOC කම්පැනිය මේ රුපියල් 5කින් තෙල් වැඩි කරනවා කියන්නේ අර පෙරහැරක කසකාරයෝ විස්තර ඉන්න වගේම මේ වෙලාවෙත් මේ IOC කම්පැනිය දාලා මිල වැඩි කරලා ඊළඟට ඊළඟ අධියර රජය මගින් ආපහු පෙට්‍රල් මේ තෙල් මිල වැඩි කරන්න තමයි මේ සූදානම් වන්නේ. රටවට අපවත් කිහිපයක් දැන් කැටියේ. ඔක්ටින් 92 වර්ගයේ පෙට්‍රල් මිල ඉහළ දැමීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊයේ මැදම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටින් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ ගොස් තිබෙන අතර ඔක්ටින් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ ගොස් ඇත්තේ රුපියල් 142කින්. ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ තිස්සමහරම හා අම්බලන්තොට මූලස්ථාන ඒකාබද්ධව හා හම්බන්තොට නාවික හමුදා කඳුරේ සහාය මත සිදු කරන ලද වැටලීමකදී ඇද්දලයක් ළඟ තබාගත් එක් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් වෙත ලැබුණු තොරතුරක් මත මිනිස් පරිභෝජනයට නුසුදුසු කුකුල් මස් තොගයක් ලොරි රථයකින් අලෙවිකල සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ගින්ගගේ ජලමට්ටම ඉහළ යාමත් සමග ඉතා දිගුණු පාලමක් වන ගල්ල වක්වැල්ල පාලම යට විශාල ලෙස සිරවි ඇති සුන්බුන් ඉවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තියත් කර තිබෙනවා. මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ උතුරු තොඩුවව සහ මැද තොඩුවව ප්‍රදේශයන් දරුණු ලෙස මුහුදු ඛාදනයට ලක් වී ඇති පුවතක් අපට වාර්තා වුණා. මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ උතුරු තොඩුවාව සහ මැද තොඩුවාව ප්‍රදේශයේ දරුණු ලෙස මුහුදු ඝාතනය වීම ආරම්භ වී තිබෙනවා. සතියක පමණ කාලයකට පෙර සුළු වශයෙන් ආරම්භ වී ඇති මුහුදු ඝාතනය මේ වන විට දරුණු වී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මීට පෙරද තොඩුවාව ප්‍රදේශයේ මුහුදු ඝාතනයට ලක් වුණා. මෙම තත්ත්වය හේතුවෙන් වාරකන් සමය ආරම්භයට පෙර ගල්වැටි යොදා ප්‍රදේශය ආරක්ෂා කර දෙන ලෙස වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම වර්තමානයේ පවතින තත්ත්වයට හේතුව බවයි ගම්වාසීන් චෝදනා කරන්නේ. වෙරළ ඝාතනය අවම කිරීම සඳහා ගල්වැටිය දීම සිදු කරමින් තිබූ නමුත් පසුගිය දිනවල ඇති වූ තත්ත්වය හේතුවෙන් ශ්‍රමිකයින් සහ කළුගල් සපයා ගැනීමට නොහැකි වීම නිසා ප්‍රමාදයක් සිදු වූ බවයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ. කෙසේ වෙතත් මේ වන විට තොඩුවාව ප්‍රදේශයේ මුහුදට සමාන්තරව තිබූ මාර්ගයක් ඇතුළු ස්ථාන රැසක මුහුදට බිලි වී අවසන්. එම පොතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මෙන්නමවට පත් වන අප යලිත මානේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.